හොඳයි ඔබ වහන්සේලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ වහන්සේලාට මම අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඔබ වහන්සේලාගේ විභාගයේ ළඟ ළඟම එන නිසා පොඩක් වත්තක්කන්දකය පාඩමට යන්න පොඩ්ඩක් හිතුවා මම. ඒතර ඔබ වහන්සේලා ළඟ දැනට මම මේ ටියුට් එක තාම ඔබ වහන්සේලාට එවලා නැහැ. ළඟදිම ඒ ටියුට් එක එවන්න බලාපොරොත්තු වෙනවා දැනට. දැන් ඔබ වහන්සේලා ගාව මේ පොත, ඒ කියන්නේ පාලි පාඨ සරණිය කියන මෙන්න මේ පොත හරි, එහෙම නැත්නම් මේ අපේ ජානක රජේන්ද්‍ර කුමාර සර්ගේ පාලි පාඨ සංග්‍රහ කියන මෙන්න මේ පොත් දෙක තියෙනවා නම්, මේ පොත් දෙකෙන් එකක් ළඟ තියෙනවා නම් ඔබ වහන්සේලා ඒක බලාගෙන දැනට මේක සටහන් කරගන්න, හොඳට මේක අවබෝධ කරගන්න මේ පාඩම වත්තක් කන්දකයට අදාළ පාඩම පටන් ගන්න හදන්නේ. මම මේ විදියට ඔබ වහන්සේලාට පන්තියේ කරන්න ටයිම් එක නැති වුණොත් එහෙම, ඒ කියන්නේ අපිට කාලය කළමනාකරණය කරගන්න ඕනෙද, මේ විදියට මම ඔබ වහන්සේලාට පාඩම් රෙකෝඩින් කරලා රෙකෝඩ් කරලා ඔබ වහන්සේලාට එවන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අද අපිට ගිය සතියේ පන්තිය කරන්න බැරි වුණා, ඊළඟට ඊයේ දිනේදී පන්තිය කරන්න බැරි වුණ නිසා මම අද මේක ඔබ වහන්සේලාට මේ පාඩම තේරුම් කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න, ඔබ වහන්සේලා හොඳට මේක අහගන්න. එතකොට හාමුදුරනේ වත්තක් කන්දකය. එතකොට අපිට අද තියෙන පාඩම, අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි වත්තක් කන්දකය. එතකොට වත්තක් කන්දකය ඇතුලේ ඔබ වහන්සේලාට නිර්දේශ වෙලා තියෙන්නේ, ඔබ වහන්සේලාට තියෙන පාඩම තමයි සද්දි විහාරික වතහ උපජ්ජහය වත කියන කොටස් දෙක. සද්දි විහාරික වත, එහෙම නැත්නම් උපජ්ජහය වත කියන මෙන්න මේ කොටස් දෙක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කොටස් දෙකේ පළවෙනියටම තියෙන්නේ උපජ්ජහය වත තියෙන්නේ. එතකොට වත්තක් කන්දකය මේකේ තියෙන්නේ වත් පිළිබඳවනේ. මේ වත්තක් කන්දකේ තියෙන්නේ වත් කියලා කියන්නේ අපි එක දවසක් කරලා, එක දවසක් කරපු කරලා අහක දාන්න ඕන දෙයක් නෙමෙයි. මේ වත කියන එක අපි එදිනෙදා ජීවිතේ පුරුදු පුහුණු කරගත යුතු දෙයක් නෙමෙයි. වත්තක් වත කියලා කියන්නේ එතකොට අපි හැමදාම කරන්න ඕන දෙයක් තමයි මේ වත්තක් කන්දකේ මේ, එහෙම නැත්නම් වත කියලා කියන්නේ. බුද්ධ වත කියනවා, දානශාලා වත කියනවා. දැන් දානශාලාවක ගත්තාම අපි එදිනෙදා ජීවිතයේ පුරුදු කළ යුතු දෙයක් තියෙනවනේ. අපි පන්සල්වල ඉන්නකොට, විහාරස්ථානවල ඉන්නකොට, ආරාමවල ඉන්නකොට අපි එදිනෙදා ජීවිතේ කරන්න ඕන ටික අපි ඒ වෙලාවට, කලට වෙලාවට මම හිතන්නේ අපි ඔබ වහන්සේලා අපි හැමෝම කරනවා. ඒ වත කියන එක අපි කරනවා. එතකොට මෙතන කතා කරන්නේ තාමුදුනේ මේ වතක් ගැන තමයි මෙතන කතා කරන්නේ. සද්දි විහාරික වත, උපජ්ජහය වත, උපජ්ජහයන් වහන්සේට කළ යුතු යුතුකම් ටික, සද්දි විහාරකයන් වහන්සේට කළ යුතු යුතුකම් ටික තමයි මෙතන කතා කරන්නේ. එතකොට දැන් සද්දි විහාරක භික්ෂූන් වහන්සේ විසින් උපජ්ජහයන් වහන්සේට කළ යුතු යුතුකම් වගකීම්, මීට කලින් හම්තුනේ අපි පොඩ්ඩක් වත්තක් අන්තකේ කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමුකෝ. ඔබ වහන්සේලා දැනට තාම ඔබ වහන්සේලාට මන් ටියුට් එක එවලා නැහැ. මේ සියල්ලම මන් ටයිප් කරලා එවන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේක හොඳට බලා ගන්න. ඔබ වහන්සේලා දැන් අපි දන්නවා විනය පිටකය. විනය පිටකයේ තියෙනවනේ විනය පිටකය. විනය පිටකයේ ඇතුලේ අපි කතා කරලා තියෙනවා ආමුදුනේ කොටස් තුනක් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. පළවෙනි කොටස තමයි අපි කතා කරලා තියෙනවා විභංග කියන කොටස. විභංග කොටස අපි කතා කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරලා තියෙනවා කන්දක කියන කොටස. කන්දක කියන කොටස අපි කතා කරලා තියෙනවා. ඊළඟට කතා කරලා තියෙනවා පරිවාර කියන කොටස. විනය පිටකේ කරනකොට මම මේක උගන්වලා තියෙනවා පරිවාර කියන කොටස. දැන් හම්බුනේ විභංග ගත්තාම විභංග අපි කිව්වා කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ තමයි භික්ඛු විභංගය, භික්ඛු විභංගය, ඊළඟට භික්ඛුණී විභංගය. භික්ඛු විභංගය, භික්ඛු විභංගය, භික්ඛුණී විභංගය, භික්ඛුණී විභංගය.
විභංගේ මේ දෙකම මම කතා කරලා තියෙනද මම අහන්නේ ඔබ වහන්සේලාට මේකේ වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන අපිට අවශ්‍ය වෙන්නේ කන්දකවල තියෙන වත්තක් කන්දකේ තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට බික්කු විභංගය ගත්තාම බික්කු විභංගේ තියෙන්නේ මේකට කියන්නේ පරාජිකා පාළිය ඇතුළේනේ බික්කු විභංගේ තියෙන්නේ. එන පරාජිකා පාළිය පාජිත්‍ය පාළිය තමයි විභංග වලට අයිති වෙන්නේ. පරාජිකා පාළිය තමයි භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද තියෙන්නේ. භික්ෂුණීන් වහන්සේලාගේ ශික්ෂාපද තියෙන්නේ පාචිත්‍ය පාළිය. පරාජිකා පාළිය භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද තියෙනවා. භික්ඛුණී විභංගේ ඇතුළේනේ පාචිත්‍ය පාළිය භික්ඛුණී විභංගේ එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාගේ ශික්ෂාපද 311 පිළිබඳව සඳහන් වෙනවා. එතකොට මේ පාචිත්‍ය පාළිය භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද තියෙනවනේ. මම ඒව ඔබ වහන්සේලාට කතා කරලද මම ඒක හමුදුනේ වැඩිදුර මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කන්දක ටිකනේ. කන්දගත් කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා ඔබ වහන්සේලාට. ඒ තමයි මම කිව්වා මහාවග්ග පාළියේ කන්දක තියෙනවා කියලා කිව්වා. මහාවග්ග පාළියේ කන්දක කන්දක තියෙනවා කිව්වා. කන්දක 10ක් තියෙනවා කියලා කිව්වා. කන්දක 10ක් තියෙනවා කියලා කිව්වා. මහාවග්ග පාළියේ කන්දක 10ක් තියෙනවා කියලා කිව්වා. ඊළඟට චුල්ලවග්ග පාළියට අදාළ කන්දක තියෙනවා කියලා ඔබ වහන්සේලාට කියලා දීලා තිනවා. චුල්ලවග්ග පාළියේ කන්දක 12ක් තියෙනවා කියලා කිව්වා. කන්දක 12ක් තියෙනවා කියලා මම ඔබ වහන්සේලාට ඒ කන්දක රිවිෂන් එක ඇතුළෙත් මම කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ චුල්ලවග්ග පාළියේ කන්දක 12ක් තියෙනවා කියලා කිව්වනේ. ඒ කන්දක 12 හඳුන්නේ අපි ඔබ වහන්සේලාට උගන්වලා තියෙන්නේ මම බෝඩ් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට කටිනක් කන්දකය, ඊළඟට පාරිවාසික කන්දකය, සමුච්ඡයක් කන්දකය, සමතක් කන්දකය, කුද්දක වත්තු කන්දකය, සේනාසනක් කන්දකය, සංඝ බේදක් කන්දකය, වත්තක් කන්දකය, ඊළඟට පාති මොක්කට පණක් කන්දකය, පික්කුණී කන්දකය, පංච සතිකක් කන්දකය, සත සතිකක් කන්දකය. ඔබ වහන්සේලාට ඒ ටික උගන්වලා තියෙන හින්දා මම ඔබ වහන්සේලාට ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටසේ තමයි වත්තක් කන්දකේ හාමුදුරනේ තියෙන්නේ. එතකොට මේ වත්තක් කන්දකේ ඇතුලේ තියෙනවා වත් 14ක් පිළිබඳව සඳහන් වෙනවා. වත්තක් කන්දකේ ඇතුලේ, වත්තක් කන්දකේ ඇතුලේ වත් 14ක් පිළිබඳව සඳහන් වෙනවා. එතකොට මේ චුල්ලවග්ග පාළියට අයත් වෙලා තියෙන වත්තක් කන්දකේ තියෙනවා වත් 14ක් තියෙනවා. එතකොට මේ වත් 14 ඇතුලේ තමයි හැමදේ මේ කොටස් ටික තියෙන්නේ. ඒ තමයි ඔය ආගන්තුකවත, ආවාසිකවත, ගමිකවත, අනුමෝදනාවත, වත්තග්ගවත, ඊළඟට පින්ඩචාරිකවත, ඊළඟට ආරඤ්ඤිකවත, සේනාසනවත, සන්දාගරවත, වච්චකුටිවත, උපජ්ජායවත, සත්විහාරිකවත, ආචාරියවත, අන්තේවාසිකවත. එතකොට මෙන්න මේ වත් 14 තියෙන සත්විහාරිකවත, උපජ්ජායවත තමයි ඔබ වහන්සේලාට තියෙන කොටස් ටික. එතකොට ඒ කොටස් ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද පන්තියේ. මම මේක අම්මුනේ මම ඔබ වහන්සේලාට මේක සටහන මම ඔබ වහන්සේලාට එවන ටියුට් එක ඇතුලේ මම එවන්නම්. ඔබ වහන්සේලා දැනට ඒ ටික ඒ විදියට මේක හොඳට අහලා බලලා ඒ විදියට අවබෝධ කරගන්න. එතකොට ඔබ වහන්සේලාට පොතක් අරගෙන ඒ පොතේ අදාළ ටික සටහන් කරගත්තත් ඒක පාඩු වෙන්නේ නැහැ. මොකද විභාගෙ ළඟින්ද අපිට ඉක්මනින් ඉක්මනින් පාඩම් ටික කරගෙන යන්න ඕන. එතකොට ආම්ගනේ දැන් අපි බලමු උපජ්ජායවත පිළිබඳව. උපජ්ජායවත පළවෙනියටම අපි පළවෙනි කොටසේ මේ පොත් දෙකක් තියෙනවනේ. දැන් ඔබ වහන්සේලාට අදාළ පාලි පාඩ සරණිය, ඊළඟට පාලි පාඩ සංග්‍රහ කියන මෙන්න මේ පොත් දෙකේ, මෙන්න මේ පොත් දෙකේ උපජ්ජායවත කියන කොටසේ පළවෙනි ඡේදය. පළවෙනි ඡේදේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම. ඒතර මේ ඡේදය හන්නේ පළවෙනි ඡේදේ මෙන්න මෙහෙම තියෙන්නේ. පළවෙනි ඡේදේ මෙන්න මෙහෙම තියෙන්නේ. තේනකෝපන සමේන සද්දිවිහාරිකා උපජ්ජායේසු න සම්මා වත්තන්ති.
Yede bikku apicca santutta lajino kukuccaka te ujjhayanti kiyanti vipacenti. Katan hi nama saddi viharika upajjayesu na sammavatti santi iti. Atakote bikku bhagavato etamattang arochesu. Saccam kira bhikkave saddi viharika upajjayesu na sammavattanti iti. Saccam bhagavato. Vigarahi Buddha Bhagava katangi nama bhikkave saddi viharika upajjayesu na sammavatti santi. Netam bhikkave appasannanangva pasadaya, pasannanangva bhiyo bhavaya, atako tam bhikkave appasannanang cheva. Appasadaya pasannanancha ekacchanang anyattayati vigarahitvadammin katangatta bhikkhuva mantesi. Menna meka tamai cheyene. Kota palaviniyata api palavini. පදේ තේරම පොඩ්ඩක් අපි බලමු හාමුදුරුවනේ තේන ගෝපන සමේන සද්දි විහාරිකා උපජ්ජායේසුන සම්මා වත්තන්ති මෙන්න මෙහෙම තමයි පළවෙනි ඡේදෙ තියෙන්නේ අපි ඡේදෙන් ඡේදෙ පරිවර්තනය කරගෙන යමු මේකේ තියෙන දේවල් අපි කතා කරමු කොහොමද මේකේ ව්‍යාකරණ තියෙන්නේ කියලා කතා කරමු ඊළඟට මේකේ විභාගයට ඇහිලා තියෙන ප්‍රශ්නවලදී ඔබ වහන්සේලාට මේකේ කලින් අපි පාස් පේපර් දිහා බැලුවා පාස් පේපර් වල ඇවිල්ලා තියෙනවා නේද ඡේදෙ දීලා ඒකට අදාළ ප්‍රශ්න හතරක් අහනවා ඒ කොටසටත් ඇවිල්ලා තියෙනවා කෙටි පේපර් වලත් මේකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඒ හැමදේම ආවරණය විදිය වෙන විදියට මම ඔබ වහන්සේලාට මේ පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට තේන කෝපන සමයේන සද්ද විහාරිකා උපජ්ජායේසු න සම්මාවත්තන්ති දොර තේන කෝපන සමයේන කිව්වහම අපි දන්නවා තේන සමයේන ඒ සමයෙහි එතකොට තේන කෝපන සමයේන ඒ සමයෙහි වනාහි ඒ සමයෙහි වනාහි නැත්නම් ඒ කාලේ මොකද උනේ සද්දි විහාරික භික්ෂූහු සද්දි විහාරිකා කිව්වහම බහුවචනයි ප්‍රථම විභක්තිය බහුවචනයි පඨම විභක්ති බහුවචන පදය සද්දි විහාරිකා කියන පදය සද්දි විහාරික භික්ෂූහු භික්ෂූන් එතකොට භික්ෂූහු කියලා ගන්න ඕනේ භික්ෂූහු උපජ්ජායේසු උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි සත්තමේ බහුවචන පදයක් උපජ්ජායේසු කියන පදේ එතකොට උපජ්ජායේසු කියලා කියන්නේ උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි සම්මා මනාව සම්මා කියලා කියන මනාව නවත්තන්ති නොපවතිති නැත්තම් නොපවතිති නවත් නවත්තන්ති නොපවති දැන් මේකේ කතා කරන්න යාමුනේ මෙන්න මේ පදේ ඒ කාලයේ සද්දි විහාරික භික්ෂූන් වහන්සේලා උපාධ්‍යායන් වහන්සේට යහපත් ලෙස කටයුතු කරන්නේ නැහැලු කටයුතු කරන්නේ නැහැ කියලා කියනවා කටයුතු කරලා නැහැ ඒ කියන්නේ මේ හැමෝම කරන කතාවක් නෙවෙයි දැන් ඇත්තටම ඕනම තැනක හාමුදුරනේ ඕනම ආයතනයක පිරිස වැඩි වෙනකොට අපි දන්නවා නොඑක් නොඑක් ගැටලු ඇති වෙනවා සමහර වෙලාවට අංගනි දැන් විහාරස්ථාන ගත්තත් සමහර වෙලාවට ඒ වත් කඩ කරපුවාම වත් එක දිගට කරගන්න අපහසු වුණොත් එහෙම ඈ බුද්ධ පූජාව තියෙන එක අපේ අතින් මගහැරුණොත් එහෙම එතන පොඩි ගැටලුවක් වෙනවා දානශාලාව අස්කරේ නැත්නම් එහෙම එතන පොඩි ගැටලුවක් වෙනවා ඊළඟට ලොකු හාමුදුරන්ට කරන්න ඕනේ යුතුයකම් ටික අපි එදිනෙදා කරන්න ඕනේ යුතුයකම් ටික කරේ නැත්නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා විහාරය අතු ගෑවේ නැත්නම් ආවාසිකය අතු ගෑවේ නැත්නම් මිතුල අතු ගෑවේ නැත්නම් කුණු රොඩු ටික අයින් කරේ නැත්නම් නේද ඒව පිරිසුදු කළේ නැත්නම් හාමුදුරනේ එතන පොඩි ගැටලුවක් තියෙනවා එතකොට ඒ වගේ තැන්වල හාමුදුරනේ ඒ වගේ අවස්ථාවල අපගේ යුතුයකම් වගකීම් ටික හරියට ඉටු කරන්න බැරි වුණොත් එහෙමනේ හැමදෙන්නේ එතන ගැටලුවක් එන්නේ. ඒ වගේ ගැටලු එන්නේ අපේ වගකීම හරියට කරගන්න බැරි වුණොත් අපේ වගකීම ඇතුලේ මොකක් හරි යම් යම් අඩුකම් තිබුණොත් එහෙම අපිට යම් කිසි ගැටලු ඇති වෙනවා. එතකොට මෙතනත් ඒ කතාවක් තමයි කියන්නේ. මෙතන කියන්නේ ආමතුරුනේ ඒ කාලේ හිටපු සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා උපාධ්‍යාන වහන්සේලාට සම්මාව නවත්තන්ති කටයුතු නොකරා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේක ඇතුලේ කතා කරනවනේ ආමතුරුනේ උපාධ්‍යාන වහන්සේට කලින් සද්දි විහාරික භික්ෂුන් වහන්සේ උදේම නැගිටින්න ඕනේ. නේ? උදේම නැගිටලා ඉවර වෙලා උපාධ්‍යාන වහන්සේට මූණ සෝද ගන්න වතුර එකක් තියන්න ඕනේ. ඊළඟට උපාධ්‍යාන් වහන්සේට වැඩ ඉන්න පුටුවක්
පුටුව තියන්න ඕන. ඊළඟට කැඳ ගෙනල්ලා තියෙනවා නම් කැඳ ගෙනල්ලා තියෙනවා නම් උදෑසන උන්වහන්සේට කැඳ ගෙනල්ලා ගෙනවිත් දෙන්න ඕන. කැඳ බීලා ඉවරනට පස්සේ වතුර එකක් දෙන්න ඕන. ඊළඟට මේක කතා කරනවා හැමෝටම උපාධ්‍යාන වංශයේ පිණ්ඩපාතේ එහෙම නැත්නම් ගමේ හැසිරෙන්න යන යනවා. උන්වහන්සේට අවශ්‍ය පාසිවුරු ටික දෙන්න ඕන. පාත්‍රය දෙන්න ඕන. පාත්‍රයේ හොදලා ඒ පාත්‍රයේ මේ ජලය සහිතව දෙන්න ඕනි. ජලය පුරවලා දෙන්න කියලා නෙමෙයි පාත්‍රයේ පියදානේ නැත්නම් උන්වහන්සේට දෙන්න ඕන. ඊළඟට උන්වහන්සේ එනකම් බලාගෙන ඉන්නට ඕන. උන්වහන්සේත් එක්ක සද්දිවිහාරක භික්ෂු උන්වහන්සේ පිණ්ඩපාතේ යනවා නම් එහෙම ඊට ළඟින් යන්නත් බෑ කියලා කියනවා. ඊළඟට ගොඩාක් ඈතින් යන්නත් බෑ කියලා කියනවා. ඒකට මේ වගේ යුතුකම් වගකීම් ටිකක් මේ සද්දිවිහාරක වතේ නැත්නම් උපජ්ජහය වතේ මේක තියෙනවා. උපාධ්‍යයන් වහන්සේටත් කරන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. මේ දෙකම එක විදියට තමයි යන්නේ. අපිට මේ පාඩම් කරගෙන යනකොට හඳුන එක පැහැදිලි වෙනවා. එතකොට දැන් මෙන්න මේ වගේ වගකීම් පැහැර හැරියොත් එහෙම උදේ පාන්දර නැගිටින්න නැතුව 8ට 10ට විතර නැගිට්ටොත් එතන ප්‍රශ්නයක් නේ. එහෙම ප්‍රශ්නයක් එනවා. උපාධ්‍යයන් වහන්සේට මූණ සෝදන්න වතුරයක දීලා නැත්නම් එහෙම එතන පොඩි ගැටලුවක් තියෙනවා. පුටුව තියලා නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. ගමේ හැසිරෙනකොට ආමුදුරනේ ඒ පාසිවුරු ආදී දුන්නේ නැත්නම් පාත්‍රය දීලා නැත්නම් ඔන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟට උපාධ්‍යයන් වහන්සේ වැඩ සිටිනේ ප්‍රදේශයේ කුණු කසල තියෙනකොට ඕක අදින් නැතුව තිබුණොත් එහෙම අතුගාලා දාලා ඕක සුද්ධ කරලා තිබුණ නැත්නම් ඔන්න එතන ගැටලුවක් තියෙනවා නේද? ඊළඟට උපාධ්‍යයන් වහන්සේ ඒ විහාරයේ තියෙන මේ මකුළු දැල ටික කඩලා නැත්තම් ඒව පිරිසිදු කරලා නැත්තම් වැසිකිලි පිරිසිදු කරලා නැත්තම් හම්දුනේ එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කතා කරන උපජ්ජහය වතේ පළවෙනියටම කියනවා මේ සත්‍ති විහාරක භික්ෂූන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි යහපත් ලෙස කටයුතු කරලා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ යුතුකම් ටික කරලා නැහැ කියන එක තමයි මෙතන කියන්නේ. යුතුකම් ටික කරලා නැහැ. ඊට පස්සේ මොකද කරේ? ඊළඟට කියනවා හැමෝමනේ ඊළඟ ඡේදේ කතා කරනවා. ඔව්. යේ තේ භික්ඛු අප්පච්චා සන්තුට්ඨා ලජ්ජිනෝ කුකුච්චකා තේ උජ්ජහායන්ති කේයන්ති විපාජෙන්ති කතං ඉනාම සද්දි විහාරික උපජ්ජායේසුන සම්මා වත්ති සන්තිති. මෙන්න මේ ඡේදේ අපි බලමු. මේ ඡේදේ කොහොමද කතා කරන්නේ කියලා. එතකොට මේක කතා කරනවා පළවෙනියටම ගන්න පදේ තමයි උපවාසලා. දැන් පොත තියෙන හින්දා උපවාසලා පොතේ බලා ගන්න. මේක මම කතා කරන නැත්නම් මේ බෝඩ් එකේ ලියන්න කිව්වොත් එහෙම මේකේ පහළ කූ ටිකක් නේ හම්බුනේ. ඒක මම බෝඩ් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අප්පිච්චා කියලා කියන්නේ අල්පේච්ච උලත දෙයින් සතුට වෙන. අප්පිච්චා අල්පේච්ච සන්තුට්ටා තෘප්තිමත් උන. ඈ තමන්ට ලද දෙයින් සතුට උන තෘප්තිමත් උන ලජ්ජිනෝ ලැජ්ජාවට ඈ පවට එහෙම නැත්නම් ලැජ්ජාව ඇති ඈ ලැජ්ජිත වුණ ලැජ්ජා තියෙන ඈ අල්පේච්ච වුණ ඊළඟට සන්තුට්ටා තෘප්තිමත් වුණ ලජ්ජිනෝ ලැජ්ජාවට පවට ලැජ්ජාවට බිය තියෙන ලැජ්ජා තියෙන කුකුච්චකා කුකුස් කරන සික්කාකාමා ශික්ෂාකාමී වූ යේතේ බික්කු යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් වෙද්ද තේ උන්වහන්සේලා කතංගේ නාම කෙසේ නම් සද්දි විහාරිකා සද්දි විහාරික හිමිවරු උපජ්ජායේසු උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි න සම්මාවත්ති සම්තිති මනාව නොපවත්තන්නා වූ යැයි උජ්ජහායන්ති අවමන් කරති කීයන්ති දොස් නගති විපාචෙන්ති අගුණ පතුරුවති. දැන් හාමුදුරනේ මේ ඡේදේ කතා කරන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඉන්නවා අල්පේච්චුණ භික්ෂුන් වහන්සේලාත් ඉන්නවනේ. අල්පේච්චුණ භික්ෂුන් වහන්සේලා මේ සිද්ධිය දැක්කා. දැන් සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා උපජ්ජහන් වහන්සේලාට හරියට කටයුතු කරන්නේ නැහැ කියන එක අල්පේච්චුණ භික්ෂුන් වහන්සේලා දැක්කා. ඊළඟට මේ ඔය අල්පේච්ච ලදදී සතුරු වන තෘප්තිමත් වන සන්තුට්ටා තෘප්තිමත් වන භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. ලජ්ජිනෝ ලැජ්ජාවට පත්ලා පවට ලැජ්ජ තියෙන පිය පව කරන්න ලැජ්ජ තියෙන ඊළඟට පව කරන්න පිය ඇති භික්ෂුන් වහන්සේලා ලැජ්ජ ඇති භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. කුකුස් කරන භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. ශික්ෂාකාමා ශික්ෂාකාමී වූ භික්ෂුන් වහන්සේලා මේක දැක්කා. ඊට පස්සේ මෙන්න මේ භික්ෂුන් වහන්සේලා අප්පිච්ච අල්පේච්ච උන සන්තුට්ටා තෘප්තිමත් උන ඊළඟට ලජ්ජිනෝ ලැජ්ජාවට
Lajja veti kukuccaka kukuskarannavu sikka kama siksha kamiyu siksha kamiyuna menna me bhikshun vansala yete bhikkhu yam bhikshun vansela pirisak vetta mukadda kare unnahansela te unnahansela kathanginama kesenan saddivihārika saddivihārika himivaru upajjaye supajjayan vansela kare Na samma vatti santi ti mana nokavattanna u yai ujjayanti avaman karati ara saddivihārika bhikkhun vahansela ta avaman kara kohoma karana eka harina me yutukan tika karanna one me wagakeema tika karanna one me pahara harina eka harina kela e bhikkhun vahansela ta saddivihārika bhikkhun vahansela avaman kala penna kiyanti kela kena dosna gati dosa aropane kala Penna hondar penna meyala pipa centi aguna paturuati aguna paturu no kela kiani hamdu ne dan satu biari koi hari tana kesa satu biari ke biksun wanse nama upadian wanse te kande utu karan netang ahawal ane yar satu biari ke biksun wanse arau ne dan upadian wanse te salakani ne ni kela arat biksun wanse laik ketuna hame tana ke waguna paturua aguna paturua ida pasi kiena Atako te bhikkhu bhagavato etamattaṃ āroce sum. Ikbiti atako ikbiti te bhikkhu e bhikkhun vahansela bhagavato bhāgyavatun vahanseṭa etamattaṃ etaṃ attaṃ etamattaṃ madāsare sūtre pīda sandhiya etaṃ attaṃ etamattaṃ me puvata āroce sum salakalaha den otana inna me ලැජ්ජාවට පත් වන කුකුස් කරන්නා වූ අල්පේච්ඡකාමී වූ අල්පේච්ඡතාවෙන් යුක්තව ඉන්න භික්ෂුන් වහන්සේලා මොකද කරේ බුදුහාමුදුරන්ට අතකෝ ඉක්බිති තේ බික්කු ඒ භික්ෂුන් වහන්සේලා භගවතෝ භාග්‍යවතුන් වහන්සේට ඒතන් නැත්තම් මේ පොත ආරෝචේ සුන් සැලකලහ කිව්වා කතාව කිව්වා මෙන්න මේයි බුදුරජාණන් වහන්සේ අර සද්දි විහාරක භික්ෂුන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේට සලකන්නේ නැහැ යුතුයකන් ටික කරන්නේ නැහැ ඒ කටයුතු ටික කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. සත්‍යං කෙන වික්කවේ සද්ද විහාරිකා උපජ්ජායේසුන සම්මා වත්තන්ති ඉති බුදුරජාණන් වහන්සේ ඇහුවා සත්‍යං කෙන වික්කවේ වික්කවේ මහණනි සත්‍යං මොනවා හරි දෙයක් බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියෙව්වා බුදුහාමුදුර එකපාරට තීරණ අරගෙන නේද සමහර අය ඉන්නවනේ මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න කියපුවාම එතන කඩා කප්පල් කරනවා ඇඟට කඩාගෙන පවිනවා කිසිම දෙයක් හොයලා බලන්නේ එතන වැඩ අවුල් කරනවා ඒ වගේ අය ඉන්නවනේ හැමදෙනි ඒ අතින් බුදුරජාණන් වහන්සේ මේක අපිට මහා ලොකු ආදර්ශයක් තමයි මොනවා හරි ප්‍රශ්නයක් විසඳනකොට බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් Taman ළඟට ඇවිල්ලා මොනවා හරි චෝදනාවක් කරපු සැනින් බුදුහාමුදුරුවෝ කුපිත වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඒ කියන දෙයා එයා කියන ඒ චෝදනාව කරන පුද්ගලයාගේ නීමම අහන්නේ නැහැ. ඒක අපිට ඒ වගේම අපේ වැඩිමහල් භික්ෂුන් වහන්සේලාට අපේ ලොකු හාමුදුරුවරුන්ට අපි හැමෝටම මේක හාමුදුරනේ ලොකු ආදර්ශයක් මෙතන දෙනවා. ඒ තමයි සත්‍යං කෙර වික්කවේ වික්කවේ මහණනි. මහණනි භික්ෂුන් වහන්සේලා අමතරවා භික්ෂුන් වහන්සේලා අමතර කරනවා මහණනි සත්‍යං සත්‍යක්ද මේක? ඇත්තද මේ කියන කතාව කියන හර ඈ එතකොට කියනවා සද්දි විහාරිකා උපජ්ජායසුන සම්මාවත ඇත්තද මේ සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි න සම්මාවත්ති වත්තන් තීති න සම්මාවත්තන් තීති මේ මනාව මනාකොට නොබවතිත් යන්න ඒ කියන්නේ මේ න සම්මාවත්තන් තී මනාකොට නොපවතිත් කියලා නිකේ සම්මා වත්තන්ති නොපවතිත් කියන මෙන්න මේ කතාව මනාකොට සලකන්නේ නැහැ කියන කතාව සත්‍යං කිර සැබෑවක්ද කියලා අහනවා වික්කවේ මහණනි සද්දි විහාරිකා සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා උපජ්ජායේ සුපාද්‍යයන් වහන්සේලා කෙරෙහි න සම්මා වත්තන්ති ති මනාකොට නොපවතිත් යන්න මෙන්න මේ කතාව මොකද්ද කියන්නේ සත්‍යං කිර සැබෑවක්ද කියලා අහනවා ඊට පස්සේ කියනවා සත්‍යං භගවා භාග්‍යවතුන් වහන්සේ සැබෑවක් මේ කතාව ඇත්ත
අධ්‍යාරික භික්ෂුන් වහන්සේලා සලකන්නේ අර භික්ෂුන් වහන්සේලා කියනවා සත්‍යම් භගවා මේ ඇත්ත බුදුරජාණන් වහන්සේ මේක ඇත්ත මේ භගවා භාග්‍යවතුන් වහන්සේ සත්‍යම් මේ කතාව ඇත්ත කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා විග්‍රහී බුද්ධෝ භගවා විග්‍රහී බුද්ධෝ භගවා කතං ඊනාම භික්ඛවේ සත්‍ය විහාරිකා උපජ්ජායසුන සම්මා වත්තං වත්තිසන්ති. නේතම් භික්ඛවේ අපසන්නානං වා පසාදාය පසන්නානං වා විහ්‍යෝ භාවාය අතකෝතම් භික්ඛවේ අපසන්නානං චේව අපසාදාය පසන්නානං චේකත් ඒකච්ඡානං අඤ්ඤත්තායාති විග්‍රහිත්වා ධම්මිකතංකत्वा භික්ඛුවා මන්තේසි. එතකොට මොකද කරේ බුදුරජාණන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා මේක සත්‍යයක් කියලා කිව්වට පස්සේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? විග්‍රහී ගල් ගර්හා කළා මේකට. මේ චෝදනාව බුදුරජාණන් වහන්සේ ගර්හා කළා. බුද්ධෝ භගවා භාග්‍යවතුන් වහන්සේ භික්ඛවේ මහණනි කතං ඉනහම කෙසේනම් සද්දි විහාරිකයෝ උපාජ්ජායසු උපාජ්ජයන් වහන්සේ කෙරෙහි න සම්මාවත්ති සම්ති මනාකොට නොපිලිපදිද්ද භික්ඛවේ මහණනි ඒතම් මෙය අපසන්නාණං වා පසාදාය ඒ කියන්නේ අපසන්නාණං කියලා කියන්නේ නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසවත් අපසන්නාණං පසාදාය වා නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසවත් පසන්නාණං වා බියෝ භාය භාවාය පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම පිණිසවත් නොවන්නේය. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා හැමදෙරෙන්නේ මේ මෙන්න මේ සද්විහාරක භික්ෂුන් වහන්සේලාගේ මෙන්න මේ කටයුත්ත මේ ධර්මය ගැන සංගයා ගැන බුදුරජාණන් වහන්සේලා ගැන ඒ වගේ මේ ශාසනය ගැන පැහැදුණු අය ඉන්නවනේ. ඒ පැහැදුණු අය මේ සද්විහාරක භික්ෂුන් වහන්සේලාගේ මේ ක්‍රියාකලාපේ නිසා පැහැදීමටපත් වෙන්නේ නැහැ. ඒ වගේම අපැහැදුණු අය ඉන්නවනේ. අපැහැදුණු අයගේ පැහැදීම ඇති කරන්න කටයුතු කරන්න එපා. එතකොට පැහැදුණු අයගේ පැහැදීම වැඩි වෙන්නේත් නැහැ මේක දැක්කපු ගමන්. මේ සද්විහාරික භික්ෂුන් වහන්සේලාගේ මේ ක්‍රියාකලාපය. ඒ වගේම තමයි මෙතන කියනවා පසන්නාණං වා බියෝ භාවය. පහන් වූවන්ගේ පැහැදීම වැඩි වීම පිණිසවත් අපසන්නාණං වා පසාදාය. නොබාදුණු අයගේ පැහැදීම ඇති කිරීම පිණිසවත් නොවන්නේය. එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. භික්ඛවේ මහණනි අතකෝතං තව ඉක්බිතියේය අපසන්නාණං නොපහන් වූවන්ගේ අපසාදාය චේව නොපැහැදීම පිණිස පසන්නාණං ච පහන් වූවන්ගේ ඒකච්ඡාණං. ඒ කියන්නේ මෙතන මේ කතා කරනවා හැමදෙන්නේ මෙන්න මෙහෙම එකක් කියන්නේ අපසන්නාණං කියලා නොපහන් වූවන්ගේ අපසාදාය චේව නොපැහැදීම පිණිසම පසන්නාණංච පැහැදුණු අයගේ නොපැහැදීම පිණිසම මේ කරුණ වෙනව කියලා කියනවා. කියන්නේ අපැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම කොහොමත් පැහැදෙන්නේ නැහැ නේ. මේ වගේ දෙයක් දැක්කම අමුතුනේ අපැහැදුණු අයගේ. ඒක පැහැදුණු අයගේ පැහැදීම නැතිවීම පිණිසත් මෙන්න මේ කරුණ හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා ඒකච්ඡාණං අඤ්ඤත්තායාති. ඒකච්ඡාණං එක්තරා කෙනෙකුගේ අඤ්ඤත්තායාති වෙනස් බව පිණිස වන්නේ යයි විග්‍රහේ විශේෂයෙන් ගර්හා කළසේක. ගර්හී කියලා කියන්නේ ගර්හා කළා කියලා කියන්නේ වේ කියන උපසර්ගය දාලා දෙනවා. විග්‍රහී විශේෂයෙන් ගර්හා කළසේක ගර්හා කළා. විග්‍රහීත්වා කියලා කියන పూర్ව ක්‍රියාපදයක් ත්වාන තුන කියන පදය යොදලා හදන්නේ పూర్ව ක්‍රියා කියන එක ඔබ වහන්සේලට මම කලින් උත් ගන්නලා දෙනවා. විශේෂයෙන් ගර්හා කොට විග්‍රහීත්වා ගර්හා කොට විශේෂයෙන් ගර්වා කොට උපද කරන්නේ ධම්මින් කතං කත්වා දෙහිමි කතා සිදු කොට භික්ඛු භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රේසි ඇමතුසේක. දැන් බුදුරජාණන් වහන්සේ ගර්හා කළා මේක සද්විහාරික භික්ෂුන් වහන්සේලාගේ මෙන්න මේ කටයුත්ත පැහැදුණු අයගේ පැහැදීම නැත්තටම නැති වෙනවා.
ඈ නොපෑදුණු අයගේ පෑදීමක් නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු ටික මේ මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ හේතුවෙන් ගරුහා කළා. මොකද කරේ? දෑමි කතා සිදු කොට ධාර්මික කතා සිදු කරලා මොකද කරන්නේ? මෙන්න මේ කරුණු ටික වෙනවා. බික්කු ආමන්තේසේ භික්ෂුන් වහන්සේලා එමතුසේක. භික්ෂුන් වහන්සේලා එමතුසේක. ඊට පස්සේ හම්තුනේ දැන් ඊළඟ ඡේදේ. අපිට තියෙන්නේ ඊළඟ ඡේදේ තියෙන්නේ ඔව් ඊළඟ ඡේදේ තියෙන්නේ ඊළඟ ඡේදේ මෙන්න මෙහෙම කියනවා. තේනහි භික්කවේ සද්දි විහාරිකාණං උපජ්ජායේසු වත්තං පඤ්ඤා පෙස්සාමි. යතා සද්දි විහාරකේහි උපජ්ජායේසු වත්ති තබ්බන්. දැන් ඔබ වහන්සේලා ගහ පොත තියෙනින්ද ඔබ වහන්සේලා එකෙන් බලන්න. තේනහි භික්කවේ සද්දි විහාරිකාණං උපජ්ජායේසු න උපජ්ජායේසු වත්තං පඤ්ඤා පෙස්සාමි. යතා සද්දි විහාරකේහි උපජ්ජායේසු වත්ති තබ්බන්. සද්දි විහාරකේන භික්කවේ උපජ්ජායම්හි සම්මා වත්ති තබ්බං තත්‍රායන් සම්මා වත්තන. මෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා තේනහි භික්කවේ තේනහි භික්කවේ මහණනි තේනහි එසේ වීනා. එහෙමනම් මහණනි එහෙනම් බුදුරජාණන් භික්කවේ තේනහි භික්කවේ තේනහි මහණනි එහෙනම් එසේ වීනා යතායම්සේ සද්දි විහාරකේහි සද්දි විහාරකයන් විසින් උපජ්ජායේසු උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි වත්ති තබ්බං පැවතිය යුතුද? සද්දි විහාරිකාණන් සද්දි විහාරකයන්ට උපජ්ජායේසු උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි සිදු කළ යුතු ලෙසට වත්තං වත් පඤ්ඤා පෙස්සාමි පනවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කරුණ අහලා කියනවා උපජ්ජායේසු උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි ඈ සද්දි විහාරකයන් විසින් උපාද්‍යයන් වහන්සේලා කෙරෙහි මනාව පැවතිය යුතු දේවල් මොකද කරන්නේ? සද්දි විහාරකයන්ට උපාධ්‍යයන් වහන්සේලා කරේ සිදු කළ යුතු, ඒ කියන්නේ උපාධ්‍යයන් වහන්සේලාට යුකල යුතු යුතුකම් මගකීම් ටික වත්තික පඤ්ඤා පෙස්සාමි පණවන්නේ. පණවන්නේ බුදුරජාණන් වහන්සේ කියන. ඊට පස්සේ කියනවා භික්කවේ මහණනි සද්දි විහාරකේන සද්දි විහාරකයා විසින් සද්දි විහාරකේන කිව්වහම අපි දන්නවා මොනේ තත්ත්‍යයි විපත්ති පාදයක් ඒක වචන පදයක් සද්දි විහාරකේන සද්දි විහාරකයන් වහන්සේලා විසින් සද්දි විහාරකයා විසින් සද්දි විහාරකයා විසින් උපජ්ජා යම්හි උපාත්‍යන් වහන්සේ කෙරෙහි සම්මා මනාව වත්තිතබ්බං පැවතිය යුතුය. වත්තිතබ්බං පැවතිය යුතුය මනා කොට කටයුතු කළ යුතුය කියන එක තමයි මෙතන කියන්නේ. తత్రాయం తత్ర అయం తత్ర అయం දීගං කියන සංදේ පදවන සංදේ වුණ පදයක් මෙතන තියෙනවා. తత్ర అయం తత్ర అయం එහිලා తత్ర එහි මෙය සම්මාවත්තන මනා පැවැත්මයි. සම්මාවත්තන කියලා කියන්නේ මනා පැවැත්මයි. බලමු දැන් බුදුරජාණන් වහන්සේ කියනවා හැමදේ දැන් සද්දි විහාරක භික්ෂුන් වහන්සේ විසින් උපාධ්‍යයන් වහන්සේට කළ යුතු වත් ටික තමයි ඔන්න දැන් දැන් පටන් ගන්නෙ මෙතන. දැන් මේ ටික තමයි ඔබ වහන්සේට හොඳට බලා ගන්න ඕන මේ කරුණ ටික. මේ එතනින් පල්ලෙහාට තියෙන සියලු කරුණ හැම එකක්ම දැන් ඒ කියන්නේ එක එක දේවල් වලට එක එක භාණ්ඩ වලට කියන නම් මෙතන තියෙනවා. ඊළඟට කළ යුතු යුතුකම් වගකීම් ටික මෙතන තියෙනවා. ඊළඟට විභාග වලට ඇහිලා තිනවා ඡේදයක් ඇවිල්ලා හම්න්නේ ඒ ඡේදය ඇතුලේ ප්‍රශ්න අහලා තියෙනවා. ඊළඟට මේකේ තියෙන ව්‍යාකරණ පිළිබඳව බලා ගන්න ඕන. ඊළඟට මේකේ තියෙන අදහස මොයකින් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකට කොහොමද අපි පිළිතුරු ලියන්නේ? ඈ මේකෙන් මොකක් හරි අපිට හිතලා ලියන්න ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද පිළිතුරු ලියන්නේ? ඒකට මේ කතාව අපේ ඔළුවේ තියෙන්න ඕන. මේ කතාව ඔළුවෙන් තිබුණොත් තාමදුනේ අපිට කොහොම හරි මේකේ උත්තරේ ලියා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් බලමු අපි මේකේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ දේශනා කරලා තියෙන වත වට එක මොනවද කියලා. පළවෙනියටම කරන්න ඕන මෙන්න මේ. කාලස්සේව උත්තාය උපාහනා ඕමුංචිත්වා ඒකංසං උත්තරාසංගං කරිත්වා දන්ත කට්ටං දාතබ්බා. මුකෝදකං දාතබ්බා. ආසනං පඤ්ඤා පේතබ්බා. සතේ යාගු හෝති භෝජනං දෝවිත්වා යාගෝපනාමේ තබ්බා. යාගුම් පේතස්ස උදකං දත්වා භාජනම් පටිග්ගේත්වා නීචං කත්වා සාදුකං අපරිගං සන්තේන දෝවිත්වා පටිසාමේ තබ්බා. උපජ්ජායම්පි උට්ටිතේ ආසනං උද්දරි තබ්බා.
සජේ සෝ දේසෝ උක්ලාපෝ හෝති සෝ දේසෝ සමාජිතප්පෝ සජේ උපජ්ජායෝ ගාමං පවිසුතු ගාමෝ හෝති නිවාසනං දාතප්පං පටි නිවාසනං පටිග්ග හේතප්පං කාය බන්ධනං දාතප්පං සගුණං ගත්වා සංඝාටියෝ දාතප්පෝ දෝවිත්වා පත්වස උදකෝ දාතප්පෝ සජේ උපජ්ජායෝ පජ්ජාසමනං ආකංකති ඉමණ්ඩලං පටිච්ඡාදෙත්තේන පරිමණ්ඩලං නිවාසෙත්වා කාය බන්ධනං බන්දිත්වා සගුණං තත්වා සංඝාටියෝ පාරවිද්වා ගණ්ඨිකං පටිමුංචිත්වා දෝවිද්වා පත්තං ගහෙත්වා උපජ්ජායස්ස පච්චා සමනේන හෝතබ්බං නාති දූරේ ගන්තබ්බං න අච්ඡාසන්නේන ගන්තබ්බං පත්ත පරියාපන්තං පත්ත පරියාපන්නම් පටික්ක හේතබ්බං මෙන්න මෙහෙම ඡේදේ තියෙන්නේ ඊළඟ ඡේදේ අපි කතා කරන්නේ ඔබ වහන්සේලා බලාගෙන අපි කතා කරමු හැමෝටම මේක එක දිගට කියාගෙන ගියාට මම මේක පැහැදිලි කරලා දෙන්නම් ඔබ වහන්සේලාට එතකොට දැන් පළවෙනියටම කරන්න ඕන දේ තමයි හැමෝටම කාලස්සේව උට්ටාය කල් නැතුවම නැගිටින්න ඕන කල්වැතුවම නැගිටින්න ඕන කල්වැතුවට නැගිටලා මේක කියන්නේ හැමෝටම කාලස්සේව උට්ටාය කලින්ම නැගිටින්න ඕනේ උදේ පාන්දරම නැගිටින්න ඕනේ කාලස්සේව කාලස්ස ඒව තමයි කාලස්සේව බවටපත් වෙන්නේ කාලස්සේව උදෑසනම නැගිටලා උපාහනා වමුංචිත්වා උපාහනා කියලා කියන්නේ හැමෝටම පහවන් වලට එහෙනම් මතක තියාගන්න ඔය වචනේ මතක තියෙන්න ඕනේ උපාහනා කියන වචනේ මතක තියෙනවා උපාහනා කියලා කියන්නේ පහවන් වලට කියන නමක් නෑ උපාහනා කියලා කියන්නේ පහවන් ඕමුංචිත්වා මුදා පහවන් මුදා අයින් කරලා මොකද කරන්නේ ඕමුංචිත්වා මුංචිත්වා මුදා ඕමුංචිත්වා මුදා එතකොට පූර්ව ක්‍රියාපදයක් ඕමුංචිත්වා කියන පදේ උත්තරා සංගම් කියලා කියන්නේ තනි පොට සිවුර ඒකංසං එකස් කොට පෙරවා තනි කොට සිවුර පොරවලා මොකද කරන්නේ දන්ත කට්ටන් දෙහැටි දාතම්බන් දිය යුතුය දැන් ආමතුනේ අද කාලේ උපාධ්‍යයන් වහන්සේලා උදේ පාන්දර නැත්නම් භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට උදේම නැගිටපුවාම අතනම් සිග්නල් දාලා පුරුෂුවට දාලා දත්ම දිනවනි දත්ම දර දත් පිරිසිදු කරන්න අද තියෙනවා මේ භාණ්ඩයක් තියෙනවා ඒක පුරුෂුවක් තියෙනවනේ ඒකට බ්‍රෂ් එකක් තියෙනවනේ එතකොට ඒකෙන්නේ අපි දත්ම දින්නේ ඊළඟට හැමතිස්සෙම දැන් මේකේ කතා කරන්නේ දන්ත කට්ටන් කියලා කියන්නේ දැහැටි මොකද කරන්නේ දෙන්න ඕනේ මේ උපාධ්‍යයන් වහන්සේට දෙන්න ඕන. දාතප්පං දිය යුතුය. දාතප්පං දිය යුතුය. මේ වචන ආවදනේ මතක තියෙන්න ඕන. ඊළඟට මුකෝදකං මුවදෝවනා ජලය. මූණ සෝදන්න ජලය. ජලය මොකද කරන්නේ? දාතප්පං දිය යුතුය. දැන් අද නම් විහාරස්ථාන වල දැන් නම් එහෙම ගැටලුවක් නෑ ආවදනේ. දැන් නම් ඔය නාන කාමර තියෙනවා. ගිහිල්ලා ටැප් එක කරලා මූණ හොද ගන්න තියෙන. ඒ කාලේ හැමතේ එහෙම දෙයක් නැහෙනේ. ඒ කාලේ තියෙන්නේ උපාධ්‍යයන් වහන්සේට හැම වැඩක්ම කරන්න ඕනේ. අද නම් ගොඩක්ම පහසුයි අතනම. අද ගිහිල්ලා ටැප් එක කරලා මූණ හොද ගන්න නෙදියෙන්නේ. ඒ කාලේ එහෙම බෑ. මුකෝදකම් මෝදෝවනා ජලය දාතප්පන් දිය යුතුය. මෝදෝදන මෝදෝවනා ජලය දෙන්න ඕනේ. මූණ සෝද ගන්න ජලය දෙන්න ඕන. ඊළඟට ආසනම් පඤ්ඤා වේතප්පං ආසනයක් පණවන්න ඕනේ උපාධ්‍යයන් වහන්සේට වැඩින් ආසනයක් පණවන්න ඕනේ ඊළඟට ආසනම් පඤ්ඤා වේතප්පං ආසනයක් පැනවිය යුතුය ඊට පස්සේ මොකද කරන්නේ උදේම සචේ ඉදින් යාගූ හෝති කැඳ ඇතනම් කැඳ දිනල්ල තියෙනවනම් උදේම කැඳ තියෙනවනම් විහාරස්ථානයේ මොකද කරන්නේ ඈ යාගූ හෝති කැඳ තියෙනවනම් වාජනං දෝවිද්වා අදාළ වාජනයක් කැඳ දාන වාජනයක් කොන්න පුළුවන් වාජනයක් අරගෙන මොකද කරන්නේ මුදට ඒක හොදලා වාජනයක් වාජනං දෝවිද්වා වාජනේ සෝදලා දෝවිද්වා කියන්නේ පූර්ව ක්‍රියාපදයක් සෝදලා යාගු උපනාමේ තබ්බා උප කියන උපසර්ගයෙන් අදහස් කරන්නේ හාමුදුරනේ ළඟට කියන එකනේ සමීපේට කියන එක උපනගර නගරයේ සමීපේට ඈ එතකොට මේ උපනාමේ තබ්බා කියන පදය එතකොට මේ වර්තමාන කාල කිතක පදයක් නෙවෙයි තබ්බ ඈ කියන පදය තබ්බ මේ 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 නේද එතකොට මේ උපනාමේ තබ්බා කියලා කියන්නේ යාග උපනාමේ තබ්බා කියලා කියන්නේ කැඳ ගෙනවිත් දැවිය යුතුය කියන කැඳ ගෙනවිත් දිය යුතුය නැත්නම් කැඳ ගෙනවිත් දැවිය යුතුය
උපනායිති කියලා කියන්නේ ගෙන යයි කියන එකනේ. නායිති කියලා කියන්නේ ගෙන උපනාමයක් ගෙනවෙත් තැබිය යුතුයි නැත්නම් ගෙනවෙත් දිය යුතුය. එතකොට කැඳ තියෙනවා නම් සද්දි විහාරික භික්ෂුන් වහන්සේ කරන්න ඕන වාචනයක් අරගෙන ඒක හොඳට හොදලා උපාධ්‍යයන් වහන්සේට ගෙනල්ලා දිය යුතුය දෙන්න ඕන. යාග උපනාමයේ තම්පා කැඳ ගෙනවිත් දිය යුතුය. ඊට පස්සේ මෙතන කියනවා යාග පීතස්ස කැඳ දිව්වට පස්සේ කැඳ පූවාහට කැඳ බිව්වට පස්සේ මොකද කරන්නේ? උදකන් දක්වා පැන්දී පැන්දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට හමුදනේ පොඩි සිග්නල් ගැටලුවක් ආවා, දැන් ඒක හරි ගියා. එතකොට දැන් මෙතන අපි කතා කරගෙන ආවේ මේ බඳුන පිළි අරගෙන නීචංකත්ව පහත් කොට සාදුකම් මනාව අපරිගංසන්තේන ඉසිවෙක නොගටමි තැනතන වත්දන්නේ නැතුව දෝවිත්වා සෝදා පටිසාමේ තබ්බන් තැන්පත් කළ යුතුය. මොකද කරන්නේ? මේ භාජනය අරගෙන පහත් කරලා හොඳට හෝදලා හැමතැනම වත්දන්නේ නැතුව අපරිගංසන්තේන මේ වචන මතක තියෙන්න ඕනේ. සාදුකම් මනාව අපරිගංසන් තේන කිසිදු නොගටමි ඈ දෝවිත්වා සෝදා පටිසාමේ තප්පන් තැම්පත් කළ යුතුය. මෙන්න මේ වගේ වචන උදර මතක තියෙන්න ඕනේ. උපවාසයලට පටිසාමේ තප්පන් තැම්පත් කළ යුතුය. සිංහල තේරුමත් එක්ක පාලි වචනේ මතක තියෙන්න ඕන. ඊළඟට උපජ්ජායම් පියුට්ටිතේ උපාධ්‍යාන් වහන්සේ නැගී සිටි කල්ලේ උපාධ්‍යාන් වහන්සේ නැගිට්ටට පස්සේ ආසනං උද්දරි තප්පන් ආසනයේ ඉදිරිය යුතුය කියලා කියන්නේ ආසනං උද්ද ආසනේ අරගෙන පැත්තකින් තියන්න ඕනේ, අදාළ තැනින් තියන්න ඕනේ. ඈ උද්දරි තප්පන් ඉදිරිය යුතුය, නැත්නම් ආසනය පැත්තකින් තැබිය යුතුය. එතකොට ඊළඟට කියනවා, දැන් ඊළඟට කියනවා සචේසෝ දේසෝ උග්ලාපෝ හෝති සෝ දේසෝ සමජිතබ්බෝ සචේ උපජ්ජායෝ ගාමං පවිසුතු කාමෝ හෝති නිවාසනං දාතබ්බං පටි නිවාසනම් පටිග්ගේ තබ්බං කායබන්ධනම් දාතබ්බං සගුණංකත්වා සංඝාඩියෝ දාතබ්බෝ දෝවිත්වා පත්වෝ සයුදකෝ දාතබ්බෝ සජේ උපජ්ජායෝ පජ්ජාසමනං ආකංගත තිමණ්ඩලම් පටිච්ජාදෙන් තේනේ පරිමණ්ඩලන් නිවාසෙත්වා කායබන්ධනම් බන්ධිත්වා සගුණංකත්වා සංඝාඩියෝ පාරපෙත්වා ගණ්ඨිකම් පටිමුංචිත්වා දෝවිත්වා පත්තං ගහෙත්වා උපජ්ජායත පජ්ජාසමනේන බෝතප්පං නාති දූරේ ගන්තබ්බං න අච්ඡාසන්නේ ගන් ගන්තබ්බං පද්ද පරියාබන්තං පටිග්ග හේතබ්බං. එතකොට මෙන්න මේ ඡේදය තියෙනවා ඔබ වහන්සේලා බලාගන්න. සචේ සෝදේසෝ උක්ලාපෝ හෝති. ඒ කියන්නේ මෙතන මේ කතා කරන්නේ සචේ සෝදේසෝ කියලා කියන්නේ මේ උපාධ්‍යයන් වැඩවාසය කරන උපාධ්‍යයන් වහන්සේ වැඩවාසය කරන ඒ පිමේ ඒ ප්‍රදේශයේ මොකද කරන්නේ? උක්ලාපෝ හෝති. කුණු කසල ඇත්නම් එහෙනම් කුණු කසල වලට කියන නමක් තමයි උක්ලාප කියන වචනේ. එහෙනම් හොඳට මතක තියෙන්න ඕනේ හන්දනේ මේ වචනේ උක්ලාපෝ හෝති කුණු කසල ඇත්නම් උක්ලාපෝ හෝති කුණු කසල තියෙනවා නම් සෝදේශෝ ඒ දේශය නැත්නම් ඒ තැන මොකද කරන්නේ? සමාජය දබ්බෝ හැමදිය විදිය උපාධ්‍යයන් වහන්සේ ඉන්න ප්‍රදේශයේ ඇතුලේ කුණු කසල තියෙනවා නම් මොකද කරන්න ඕනේ? එතන සමාජය දබ්බෝ කියලා කියන හැමදිය යුතුය හැමදිය යුතුය. ඊළඟට සජේ උපජ්ජායෝ ඉතින් උපාධ්‍යයන් වහන්සේ ගාමං පවිසතු ගාමෝ ගමට පිවිසීමට කැමති නම් ගමේ පිවිසෙන්න යන්නේ කයිය ගන්න නෙවෙනේ ආන්දනේ. උපාධ්‍යයන් වහන්සේ තැන් තැන් වල ගිහිල්ලා ඔය කියවන්න ගමට යන්නේ නැහැ. එක්ක පිට පාද යන්නේ නැත්නම් ධර්ම දේශනාවට මොකකට හරි කටයුත්තකට නේ ගමට යන්නේ. ගාමං පවිසතු ගාමෝ ඈ එතකොට පවිසිතු ගාමෝ කියලා කියන්නේ ගමට පිවිසීමට කැමති. පවිසතුකාමෝ ඈ උග්ගන්නිතුකාමෝ ඉගෙනීමට කැමති. ගච්ඡතුකාමෝ යෑමට කැමති. ඈ එතකොට දැන් ඒ විදිහටනේ අපි ගන්නෙ. දැන් මෙතන තියෙනවා පවිසතුකාමෝ පිවිසීමට කැමති ගමට යන්න කැමති නම් මොකද කරන්න ඕනේ? හෝති මෙයිනම් ඈ ගාමං පවිසතුකාමෝ හෝති ගමට පිවිසීමට කැමති නම් මොකද කරන්නේ? නිවාසනන්දා තබ්බා. දැන් උපාධ්‍යයන් වහන්සේට දැන් අඳනේ මොකද කරන්න? උපාධ්‍යයන් වහන්සේට අඳනේ දෙන්න ඕනි. සත් විහාරික භික්ෂුන් වහන්සේ ගමට පින්න පාතේ හරි මොකකට හරි එකට ගමට යන්න කැමති නම් අඳනේ දෙන්න ඕනි. ඊළඟට මොකද කරන්නේ?
දැන් උපාධ්‍යාන් වහන්සේට අදණය දුන්නට පස්සේ පටිනිවාසනම් පටිග්ගහේ දබ්බා පෙරලා දුන් අදණය ඒ කියන්නේ තමන් ඇඳගෙන හිටපු අදණය අලුත් ඇඳණයක් ඇඳගන්නකොට ඒ ඇඳගෙන ඉන්න අදණය මොකද කරන්නේ ගලවලා සත්ති විහාරයේ වික්ෂුන් වහන්සේට දෙනවා ඒ පෙරලා දුන් අදණය මොකද කරන්න ඕනි පිළිගන්න ඕනි ගන්න ඕනි පිළිගත යුතුය පටිග්ගහේ දබ්බන් කියලා කියන්නේ පිළිගත යුතුය කාය බන්ධනම් බඳපටිය ඈ ඉනේ බන්ධන බඳපටිය මොකද කරන්නේ දාතප්පන්දී සත්ති විහාරයේ වික්ෂුන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේට දෙන්න ඕනි බඳපටිය දිය යුතුය සගුණම් තත්වා සගුණ කොට සංඝාටියෝ සංගල සිවුර දාතබ්බෝ දිය යුතුය සංගල සිවුර දෙන්නත් ඕනි සගුණම් තත්වා සගුණ කොට සංඝාටියෝ සංගල සිවුර දාතබ්බා දාතබ්බා දිය යුතුය නැත්නම් දාතබ්බෝ දිය යුතුය දාතබ්බා කියලා තියෙන්නේ මේ දිය යුතුය දෝවිත්වා මොකද කරන්නේ ඈ පත්තෝ දෝවිත්වා පාත්‍රේ හොදලා පත්තෝ දෝවිත්වා පාත්‍රේ සෝදලා මොකද කරන්නේ ස උදකෝ ජලය සහිතව ඒ කියන්නේ පිය දහන්නේ නැතුව පාත්‍රේ හොදලා උපාධ්‍යාන් වහන්සේගේ පාත්‍රේ හොදලා මොකද කරන්න ඕනි දාතබ්බෝ දිය යුතුය සජේ උපජ්ජහයෝ ඉතින් උපාධ්‍යාන් වහන්සේ පච්චා සමනම් පසු මහණෙකු ආගංගති කැමැතියෙන් කැමැත්තේ නම් තිමණ්ඩලම් තිමඩුළු වසා පරිමණ්ඩලම් පිරමඩුළු කොට නිවාසෙත්වා හැඳ කාය බන්ධනම් බන්දිත්වා බඳපටියේ බැඳ සගුණංකත්වා සගුණ කොට සංඝාටියෝ පාරපිත්වා සංගල සිගුර පොරවා ගණ්ඨිකම් පටිමුංචිත්වා ගැටවටු ගන්වා දෝවිත්වා සෝදා පත්තං ගහෙත්වා පාත්‍රයේගෙන උපජ්ජායත උපජ්ජයන් වහන්සේගේ පච්චා සමනේන පච්චා සමනේන පසු මහණෙකු හෝතප්පම් වේතුයි උපාධ්‍යයන් වහන්සේත් එක්ක යනකොට ඈ මේ මේ උපාධ්‍යයන් වහන්සේත් එක්ක ගමට යනවා නම් ගමට යෑමට කැමති නම් මොකද කරන්නේ තිමඩුළු වසාගෙන ඈ පිරිමඩුළු කොට පිරිමඩුළු කරගෙන ඊළඟට ඈ බඳපටියේ බැදලා ඈ සගුණ කොට මේ මේ සංගල සිවුර පොරවලා මොකද කරන්නේ ගැටවටු ගන්වලා මොකද ඉන්නේ පාත්‍රයේ හොදලා හැමතුනේ මොකද්ද උපාජ්ජාත උපාජ්ජයන් වහන්සේගේ පච්චා සමනේන පසුමානෙකු පිටිපස්සෙන් යන්න මේ සත්‍ය විහාරික භික්ෂුන් වහන්සේ පිටිපස්සෙන් යන්න ඕනේ හෝතප්පම් විය යුතුය අති දූරේන ගන්තප්පම් සත්‍ය විහාරික භික්ෂුන් වහන්සේ උපාජ්ජයන් වහන්සේත් එක්ක ගමේ යනවනම් පිණ්ඩපාතේ හරි එහෙම නැත්නම් මොකකට හරි දෙයකට යනවනම් ගමේ හැසිරෙනවනම් යන්න ඕනේ කොහමද අති දූරේන ගන්තප්පම් ඊතා ඈතින් නොයා යුතුය දැන් විභාගයේදී ඇවිල්ලා තිබුණොත් එහෙම මේ සිංහල වචනේ දීලා ඊතා ඈතින් නොයා යුතුය මේක දැන් පාලි වචනේ ලියන්න තිබුණොත් එහෙම අති දූරේන ගන්තප්පම් අති දූරේන ගන්තප්පම් ඒක ලියන්න ඊළඟට අච්ඡාසන්නේන ඊතා ළඟෙන් නිකන් ඇලිලා වගේ යන්නත් බෑ නිකන් දුරින් යන්නත් බෑ ළඟින් යන්නත් බෑ මොකද කරන්නේ ඒ විදියට යන්න ඕනේ තමන් ඒ ගොඩක් දුරින් යන්නේ නැතුව ළඟින් යන්නේ නැතුව යන්න ඕනේ උපාධ්‍යයන් වහන්සේට පත්ත පරියාබන්දම් පාත්‍රයේ ඇතුළත දැන් පටිග්ගහේ දබ්බන් පිළිගත යුතුය ඈ පාත්‍රය පාත්‍රයට දෙන දේවල් උපද කරන්න ඕනේ පටිග්ගහේ දබ්බන් පිළිගත යුතුය ඊට පස්සේ කියනවා ඊළඟ ඡේදය තුන්වන ඡේදය නේ උපජ්ජායස්ස පනමානස්ස අනන්තරන්තරක නේ උපජ්ජායස්ස පනමානස්ස අන්තරන්තරා කතා ඕපාදේ තප්පා උපජ්ජායෝ ආපත්‍ති සාමන්තා පනමානෝ නිවාරේ තප්පෝ නිවත්තෙන් තේන පටමතරං ආගත්වා ආසනම් පඤ්ඤාපේ තප්පා පාදෝදකම් පාදපෛටම් පාද කටලෙකම් උපනික්කිපි තබ්බං පච්චුග්ගන්වා පත්තජීවරම් පටිග්ගේ තබ්බං පටිනිවාසනං දාතබ්බං නිවාසනං පටිග්ගේ තබ්බං සතේ ජීවරං සින්නං ඕති මූත්තං උන්නේ ඕතාපේ තබ්බං නැච උන්නේ ජීවරං නිදහි තබ්බං ජීවරං සංගරි තබ්බං ජීවරං සංගරං තේන චතුරංගුලං කන්නං උස්සාරෙත්වා ජීවරං සංගරි තබ්බං මා මජ්ජේ භංගෝ අවෝසීති ඕභෝගේ කාය බන්ධනං තාතප්පක් දැන් හාමුදුරනේ මෙතන කතා කරනවා නේ උපජ්ජායස්ස පනමානස්ස පනමානස්ස කියලා කියන්නේ කතා කරන කොට කවුද මෙතන කියන උපජ්ජායස්ස පනමානස්ස උපාද්‍යයන් වහන්සේ කතා කරන කොට
මොකද කරන්නේ අනන්තරකන් අනන්තරන්තර සෝරි අන්තරන්තර අතුරු කතා නිකන් පැන පැන දෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ අතුරු කතා පවත්තන උපාධ්‍යාන වාසේ කතා කරන අපි වැඩිහිටියෙක් කතා කරනවාමනේ අපි ගිහිල්ලා එතන මැදට පැනලා කතා කරනවා නම් ඒක අවුල්නේ ඒතොර සද්ද විහාරක භික්ෂුන් වහන්සේ උපාධ්‍යාන වාසේ කතා කරනකොට මැද්දට පැනලා කතා කරන්නේ අතුරු කතා කරන්න යන්නේ නැහැ වෙන වෙන කතා කරන්න යන්නේ නැහැ අනන්තරන්තර කතා කියලා කියන්නේ සෝරි අන්තරන්තර කතා කියන්නේ පදේ කියවෙන්නේ මේක කියවෙන්නේ ආදරනේ අතුරු කතා න ඕපාදේ තප්පා නොහෙලිය යුතුය ඈ කතා කරන්නේ උපජ්ජායෝ උපාද්‍යයන් උපාද්‍යයෝ උපාද්‍යයන් වාන්සේ ආපත්‍ති සාමන්තා ඇවතකට සමානව පණමානෝ කතා කරන්නේ නම් නිවාරේ තප්පෝ වැළැක්විය යුතුය ඒ කියන්නේ උපාද්‍යයන් වාන්සේ යතේ මොකක් හරි වැරදි දෙයක් කියනවා නම් ඇවතකට පත් වෙන මොනවා හරි දෙයක් කියනවා නම් එහෙම කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ආමුදුරුවෝ උපාධ්‍යයන් වහන්සේ වෙන්න පුළුවන් ආචාර්ය ආමුදුරුවෝ වෙන්න පුළුවන් ආචාර්යයන් වහන්සේ වෙනවා සත්‍ය විහාරික භික්ෂුන් වහන්සේ වෙනවා සාමණේර භික්ෂුන් වහන්සේ වෙන පුළුවන් කොයි මොහොතේ කොයි අවස්ථාවේ ආමුදුරුනේ වැරදි දෙයක් කියවෙනවද වැරදි දෙයක් කරනවද කියලා අපිට හිතා ගන්න බෑනේ දැන් ගොඩාක් වෙලාවට දැන් ඔය වර්තමානයේ එහෙම සිදුවීම් කොච්චර නම් තියෙනවද ඈ අපි නොහිතලා අපිට වැරදි කරනවනේ එහෙම එතකොට යම් කිසි විදියකින් උපාධ්‍යයන් වහන්සේ අතින් මොකක් හරි ඇවතකට සමාන කතාවක් කරනව නම් වැරදි දෙයක් ගැන කතා කරනව නම් පණමානෝ කතා කරන්නේ නම් නිවාරේ තප්පෝ වැළැක්විය යුතුය වැළැක්විය යුතුය කියලා කියන්නේ පොල්ලක් අරගෙන ගහන්නේ කියන එක නෙමෙයි මෙතන මේ කියන්නේ එහෙම හිතන්න එපා උපාධ්‍යයන් වහන්සේ අතින් මොකක් හරි වැරදි දෙයක් කියනොත් එහෙම කියලා පොස්සාරි අරගෙන ගහන ඒක එහෙම වළක්වන එකක් නෙමෙයි මෙතන මේ කියන්නේ මෙතන කියන්නේ හාමුදුරනේ ඒ කතාව උන්වහන්සේට තේරුම් කරලා දීලා මේක වැරද්දක් මේ හොඳ නැහැ කියලා උන්වහන්සේ ඒ කතාවෙන් වළක්ව ගන්න පුළුවන්කම තියෙනුනේ සද්ද විහාරික භික්ෂුන් වහන්සේලා ඊළඟට නිවත්තන්තේන දැන් ගමට යන්නේ පිණ්ඩපාත යනවනේ පිණ්ඩපාතේ ගිහිල්ලා නිවත්තන්තේන දැන් ඉස්සෙල්ලාම පැමිණෙනවනේ දැන් හිතන්නකෝ සද්ද විහාරික භික්ෂුන් වහන්සේ ආවා කියලා ගමින් පෙරලා එන්නාහු විසින් සද්ද විහාරක භික්ෂුන් වහන්සේලා දෙතුන් දෙනෙක් ඉන්නවනම් කවුරු හරි කෙනෙක් ගමේ ඇවිදලා පළවෙනියට මාවට පටම තරම් පළමු ආගන්තුවා පැමිණ මොකද කරන්නේ ආසනං අසුනං පඤ්ඤාමේ ධම්මං පැනවේ අනේ සද්ද විහාරක භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ පළවෙනියටම ආවනම් පිණ්ඩපාතේ හරි ගිහිල්ලා ආවනම් මොකද කරන්නේ ආසනයක් පනවලා තියෙන්න ඕනේ දැන් මගේ උපාධ්‍යයන් වහන්සේ වඩිනවා උපාධ්‍යයන් වහන්සේට වාඩි වෙන්න ආසනයක් පැනවිය යුතුයි පාදෝදකම් පාදෝවනා ජලය ඈ පයින් යන්නේ නේද ගමේ හැසිරෙන්නේ ගමේ යන්නේ පිණ්ඩපාත යන්නේ පයින් යන්නේ එතකොට පා සෝදලා ගන්න ඕනේ පා දෝදකම් පා දෝවනා ජලය පා දෝදකම් කියලා කියන්නේ පා දෝවනා ජලය පාද උදකම් කියන එක තමයි පා දෝදකම් බවට පත් වෙන්නේ එතකොට උයන්නට ඔයන්නේ යන අවස්ථාව එතකොට මේ පාද උදකම් පා දෝදකම් පා දෝවනා ජලය පාද පීඩම් පා පුටුව ඒකට පාද කටලිකම් පාද කටලිකාව ඒකට උපනෙක්ක පිටප්පන් ලාංකොඩ තැපිය යුතුයි උපජ්ජයන් වහන්සේට අවශ්‍ය කඩදුටි කරන්න ඕනේ අසුනක් පනවන්න ඕනේ පාපුඩුව තියන්න ඕනේ පාද කටලිකාව තියන්න ඕනේ මොකද කරන්නේ පාදබන ලෑල්ල තියන්න ඕනේ උන්වහන්සේට ලාංකොඩ තියන්න ඕනේ ලේසි වෙන්නේ ඇවිල්ලා පාඩුවේ ගිමන්නරලා ඉන්න උන්වහන්සේට මේ කටයුතු ටික කරන්න ඕනේ සද්ද විහාරික භික්ෂුන් වහන්සේ ඊළඟට පච්චුග්ගන්තුවා පෙරගමන් කොට ඉස්සරහට ගිහිල්ලා උපාධ්‍යයන් වහන්සේ ඈත ඉඳන් එනවන සද්ද විහාරික භික්ෂුන් වහන්සේ මගද්දුරට ගිහිල්ලා පොඩ්ඩ ඈ පත්ත ජීවනම් පාත්‍රා සිවුරු පටික්කේ තබ්බම් පිළිගත යුතුය පාත්‍රා සිවුරු මොකද කරන්න ඕනේ පටික්ක හේතබ්බම් පිළිගත යුතුය පිළිගන්න ඕන මොකද කරන්නේ ඊට පස්සේ පටිනිවාසනම් පෙරළු අඳනය ඒ කියන්නේ අපි දැන් අර සද්ද විහාරක භික්ෂුන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ පිණ්ඩපාත යන්න කලින් අඳනේ නමලා තිබ්බනේ පෙරලා දුන්න අඳනය පිළිගත යුතුය කියලා අපි කිව්වේ අන්නේ අඳනේ මොකද කරන්නේ දාතබ්බන් දිය යුතුය නැවත ඇඳ ගන්න දෙන්න ඕනේ නිවාසනම් අඳනය පටික්කේ තබ්බන් පිළිගත යුතුය දැන් අර ඇඳගෙන ආපු අඳනේ දාඩිය දාලා සිවුරු වල දාඩිය දාලා තියෙන්නේ මොකද කරන්නේ පටික්කේ තබ්බන් පිළිගත යුතුය
Sacedi, ciuman siur, tinang dahadi, sinang kila kene dahadi itu. Meme siur dahadi entet pelati ya nama na. Hoti biatna. Sacedi, ciuman siur, sinang dahadi, hoti biatna kene dahadi dalat ya nama na. Dahadi kami hasil lain aku dahadi dah nama ni kami ya aku tak pinde bahat gil lain aku dahadi dah nama ni. Ini mukadu kerana muhuntan kelakena muhota unne muhuntan unne nature nidahi tabba sorry muhuntan unne ota petabba muhuntan unne ota petabba muhuntan kelakena muhota unne auwe mukadu kerana ota petabba biyaliya yuti auwe dalan dia non me siuru anten udara me upadhyayan mansa ke siuru Andai aku dah lalui anu ni, muka dekaran ni, me ke kiri nama. Muntah muda, unne aku, oh tapi tapang bieliya yuti ya, bielena dah anu. Cibaran siuru, unne aku, nacan idahi tapang kelakian ni, Wedi bela tiyan ni pa kira kene dem de da pue ka hawasa na kan tiyan ni pa ar da di ke bela na kan au da la tiyan ni keta mai kian ciberan siure sanggeri tapang hekeli ye yuti ye ciberan siure maji mede ma banggo wa wo siti bidi mak nove wai kanan kone usare ka uda dede ciberan siure sanggeri tapang hekeli ye yuti ye Obogi siuru nematula, kaya bandanan, bandepatiya katappang kalayutiya den siura tiyanna ona widiyekena siura namala iwara vela, bandepatiya e siura uden tiyala tabiya yutiya kiyana eka thamai me chedi adahas karanne. Etakota hamuthune den api menne me karunu tika den visheshayenma obowanseelata menne me satti biharika wata den obowanseelata mama meka hamuthune mama me tute eka Ubuan sila te iban nama langgati me iban nama e iban heme ke kama manggo dak pelawat type kerla tama iban. Inda ubuan sila te godak liyan meke mamai tiuk teke dene nem kuda pede kale si mitai. Apede tawa maasaya ketulut bage me siulu. Apede me padan teke berakaran noni apede tawa maas supina jati ke tiye nama singgalo wad sutre tiye nama. Inda mama godak me me piti te mama ubuan sila te me kodasti ke mama terunggal bala. Dengan balapan, ubahan sila ini, hamba cedera, terus padang kerjaan mana, terus padang kerla, dengan ini ketika biarkan tingkat mana katakan lama ubahan sila terkatakan lama, saya ini kan katakan buang ubahan sila ter, getalua kini ini api revision ini kita prasna kerana nisa, mereka dah dalat prasna mana hadalah ubahan sila terdengar, terus mereka yang hendak mana prasna mana ubahan sila terhadalah dengar, ubahan sila terdengar mereka padang kerjaan, padang kerjaan mereka ubahan sila ke YouTube kama, tenat ubahan sila kau mereka boleh dengar. Mangitena aniwar emang ubahan sila peribun, yana nisa. Mee pot dekeng, kak kari ubahan sila gawati no. Nisa ubahan sila mee pot dekaya lagi no. Mee pot dekeng, padang katetu tu keragan no. Itu kota mama ti utte ke ubat pas seke ubahan sila tawasya dewa dekman satahan kelati dal evan balapurut tu ini. Tuda ubahan sila meeka kudutte mee ced pariwara tene keragan meeka ikapara ubahan sila Ahan netu, mereka depara tumpara ubahan sila mereka recording ni kahala, itu kota ubahan sila mereka berhenti lebih, ubahan sila tenda padang kerana netia inna padang kerla inna inna nisa ubahan sila tu me padam, hundra ubud kerjaan na, mau usaha keran non, nisa mereka padam mama itu ni ngamasan kerana deng cedut tunak mama ubahan sila tu pariwara tenek kerla dino ubahan sila mereka balala. Ubahan sila ya dal diwal satahan kerjakan na, ubahan sila me wibahagi itu, then pasugi prasna patterval ham tu ne halatina prasna tina, kiti prasna patterval halatina, diwan prasna patteri itu halatina, tu kota me hema karunak mu me ketina pi denga noni, abuud kerjakan noni, tu kota wibahagi itu ubahan sila tu pasugi, ena mama metni mama, adat part mama metni ngawasan kerana